වැඩමා වදාළ ත්‍රිනිකායක නායක හාමුදුරන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි ගෞරවනීය සිල්මෑණිවරුනි ඉහි මහත්ම මහත්මීන් ඔබ වහන්සේලා කවුරුත් දන්නවා අපේ රට වසර සිය ගාණක් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක්ව පැවතුනා 1948 අපි රටක් විදිහට නාමික නිදහස ලබා ගත්තා ඒ නාමික නිදහස ලබාගෙන අද වෙනකොට අවුරුදු 76ක් ගෙවිලා තියෙනවා හැබැයි ඇත්තටම අපිට හදවතට එකඟව සමරන්න පුළුවන් නිදහසක් අපිට තියෙනවද ඇත්තටම එහෙම නිදහසක් නැහැ ආර්ථික නිදහසක් අපිට නැහැ දේශපාලන සමාජීය නිදහසක් අපිට නැහැ හරියටම ආපෝ හැරිලා බැලුවොත් සුද්ධ අපිට හඳුන්වා දීපු ආණ්ඩු ක්‍රමයන් සෝල්බරි කියයි ඩොනමෝර් කියයි ඒ වේ නෂ්ටාවශේෂ තමයි අපේ ආණ්ඩු ක්‍රම වලට අපි ඇතුළත් කරේ පස්සේ කාලෙදී ඉන්දියාව අපි මත බලයින් පටවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් අපේ රාජ්‍ය ක්‍රමයට ඇතුළත් වුණා අපිටම කියලා රාජ්‍යත්වයක් අපිටම කියලා රාජ්‍ය ක්‍රමයක් අපි හදාගෙන නැහැ අදත් අපේ රටේ පරිපාලනයේ තියෙන්නේ සුද්ධ අපිට හඳුන්වා දීපු පරිපාලන ක්‍රමයන්ම තමයි රටට ගැළපෙන අපේ භූගෝලීය ස්වභාවය ජන සංස්කෘතිය ව්‍යාප්තිය ඒ මත පදනම් වෙච්ච විද්‍යාත්මක පරිපාලන ක්‍රමවේදයක් අපි හදාගෙන නැහැ එහෙමනම් මූලිකව ගත්තොත් අපේ හාමුදුරුනේ අදත් අපි අවුරුදු 76ක් ගෙවිලත් අපිටම කියලා රාජ්‍ය ක්‍රමයක් පරිපාලන ක්‍රමයක් අපි සකස් කරගෙන නැහැ අපි ඒ ස්වාධීනත්වය අත්පත් කරගෙන නැහැ ඒ වගේම තමයි අපේ හාමුදුරුනේ අපිටම කියලා සංවර්ධන ආර්ථික මාදිලියක් අදටත් අපිට නැහැ අපේ රටේ තියෙන භෞතික සම්පත් අපේ රටේ ඉන්න මානව සම්පතත් එක්ක කොහොමද සංවර්ධනය කරන්නේ ඒ සඳහා අපේ ස්වෛරීත්වය අපේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගනිමින් නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච ආර්ථික මාදිලියක් හරහා රට ගොඩනගන්නේ කොහොමද කියන එවැනි වැඩසටහනක් අපි තවම නිර්මාණය කරගෙන නැහැ. ඒක හොඳටම තේරෙනවා අපේ ණය ප්‍රමාණය ගැන බැලුවම. අපි අද වැඩියෙන්ම ණය චීනෙට, ඊළඟට ඉන්දියාවට, ජපානෙට, IMF එකට, IMF එක කියන්නේ අපේ ඇමරිකාවට. ඊයේ පෙරේද ජනාධිපතිවරයා කිව්වා IMF වැඩසටහන අවසන් වෙන තෙක් මැතිවරණ පවත්වන්න විදිහක් නැහැ කියලා. ඒ කියන්නේ මොකක්ද? අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තිය ජනතා පරමාධිපත්‍ය බලය. ඒ ජනතා පරමාධිපත්‍ය බලය යට කරලා තියෙන්නේ IMF වැඩසටහනට. එතකොට අපේ ආර්ථික වශයෙන් නිදහස්ද? අපේ උත්තරීතර වූ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාලකයන්ගේ වැරද්දෙන්ම අපි IMF එකට පවරලා තියෙනවා. IMF එකට අනුව තමයි අපේ පරමාධිපත්‍ය බලය තීන්දුවේ. ඒ කියන්නේ මොකද්ද? අපිට ආර්ථික නිදහස ඇත්තටම නැහැ. ඒ විතරක් නෙමෙයි අපේ හාමුදුරනේ මේ ගිවිච්ච අවුරුදු 76ක කාලේ පුරාවට අපි රටක් විදිහට සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ඒ වගේම බෞද්ධ කතෝලික හින්දු ඉස්ලාම් විවිධ ආගම් මධාන ජන කොටස් මේ අවුරුදු 76ක කාලේ පුරාවේ ගහ ගන්නවා මරා ගන්නවා එන කොටා ගන්නවා ඇත්තටම ජනතාව අතර එහෙම එකක් නැහැ හැබැයි අපේ පාලකයෝ බලයට එන්න ජාතිවාදී පාවිච්චි කරා බලේ පවත්වගෙන යන්න ජාතිවාදී පාවිච්චි කරා අද ඒ ජාතිවාදයෙන් පාවිච්චි කරන පාස්කු ප්‍රහාරයට අවුරුදු 5ක් ගෙවිලා තියෙනවා පාස්කු ප්‍රහාරය කවුද කරේ කියන එක මුළු රටම දැන් හරි පැහැදිලිව තේරුම් අරන් තියෙනවා මේක බලයේ ලබා ගැනීම සඳහා වෙච්ච දේශපාලන කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක්. ආගමික අන්තවාදී කොටසක් පාවිච්චි කරලා එක්තරා කණ්ඩායමක් බලය ලබා ගැනීම සඳහා පාවිච්චි කරපු දේශපාලන උපක්‍රමයක් කියන එක දැන් මුළු රටම තේරුම් අරන් තියෙනවා. මේකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද? අවුරුදු 76ක කාලේ පුරාවට අපි අපේ රටේ ජාතික සමගිය ගොඩනගන්න අසමත් වෙලා තියෙනවා. ජාතික සමගිය ආගමික සහජීවනය ඇති කරන්න අපි අසමත් වෙලා තියෙනවා. බුදුහාමුදුරන් වහන්සේගේ දේශනාව ඉතා පැහැදිලිව උනේ සියලු සත්‍යෝ සූපත්ත්‍ය නිදුක්කත්ත නිරෝගී වෙත්වා.
एक जाति पमनक सोपत्त निदुक्ता बुधांधु देश सीनुम सत्यो मिनिशायतु मे लोकन सीनुम सत्यो सोपत्वा किल तमय उन्वहंस की धर्मे पदन नमुत अभी रटक विधियट श्रीलांकीय जातीय सोपत्वा किल तरकट तवम एविल नह अभी फालक्यो मे जातक समग्य हितामताम देशपालन बलु मनावन मेनुन नति करलतीन हेमणंग प्यामद्रुने अभी हेमोटम अद वगकी मक्वरलतीन महाभारदूर वगकी मक्वरलतीन अपिटम अनन्वेच्च राज्य क्रमयक परिपालन क्रमयक सकस करगन रटट गेलपेन संवर्धन मादिलियक अपि विसिम संपादने करगनीम एवगेम रटतुल जातिक समगे गुडनगीमे वगकीम अपि सिरुदना वेत पैवरिला तीन वगकीमक वेन अन्य वगकीमीटु करन्न तमयि ओब वहन्सेल अपि कौरुत्तद मे सामूहिकव एक राशि वेला तीन अद मे पालन क्रमे विनाश करन्न कियला अभी खौर कै गहने मोरदेन्नी विनमकोटवत्मे मे रटत् मे रटे जीवत्न श्रीलांक जात्यत् मे तत्व मुदवागनी मे परम पवित्र चेतना अपे रट निखम बंकोलत्नी नह उपहंसल मुदट तेरन उपहंसलट मे रट बंकोलत्न बलपापु प्रधान हेतु देखती एक बलेटापु हेम पालक्यम अपे रटे निष्पादने बिंदवेट्टु यदा तिविच निष्पादन आयतन उदाहरण विदिट गत्तोत् अपि यदा खंतले सीन टिक हेदुवा अपि यदा यगर टिक हेदुवा उरुवल वाने कर्मन सलावे कैलनी टायर टिक हेदुवा बलंगोड पिगन टिक हेदुवा मे अनुराधपुरे मुलु लंकावट मोनी उलुकट टिक हेदुवा अदटत् अभेगिरी चैत्य जेतवने ए निर्माण करन्न योदागत्त मेटि कोहोमद हदागत्त कियन एक लोक विद्याचंट थरीट मुहागन बेरवेलतीन पुरा विद्याच परीक्षण करत तमत्तेक निवर्दिव एतर सविमत्त कोहमद निर्माण करे कियनेक प्रश्नार्थयक वेलतीन एक यानि अपि इतिहासे इताम शक्तिमत् निष्पादन मत पदनं वेच्च रटक मे रजरट राजधानी पराक्रम समुद्रे मिन्नेरीवेव तिसावेव कालावेव मे योदेले हेम हेतक्मकटम अगलक वतुर बेस मेतिकरि अदुनत् ओबहंसल कवुरुद्दनो रुवन्वेली साय लगट गिहिल्ला कोई पेत्तेन कोतन हिट गत्तत् हरियटम अंशक 90ट पोत्वहंसे कोहोमद पिहिटला तीन एव कोहोमद हेदुई ई निर्माणशीली दायकत्वे सुद्धविन गत्त एकक् नेमि ए काले दुरदक्षिण कन्नाडी तिबुन्ने ज्यामिती तिबुन्ने हेबै अपे मुतु मित्तो मे रजरट निर्माणे करे ए සා රටේ තුල තිබිච්ච ඒ හැකියාව තුලින් ඒ ජනතාව තුල තිබිච්ච හැකියාව තුලින් එහෙම උරුමයක් තිබිච්ච රටක් මේ ලංකාව කියන්නේ ඉතිහාසෙ ඉඳලා නමුත් මේ පාලකයවට පස්සේ ඒසියල්ලත් අද විකුණන කන තත්ත්වයටපත් වෙලා අපේ වැව් ටිකත් විකුණන අපේ ජාතික සම්පත් සියල්ල විකුණන කාලා නායක රට ණය කරලා රට බංකොලොත් කරලා දැන් කියනවා රට ඉස්සරහට යන්න විදිහක් නැහැ අපිට හිඟා කණ්ඩ වෙනවා කියලා හරි පැහැදිලි අපේ රටේ තිබිච්ච නිෂ්පාදන මර්මස්ථාන ටික බිඳවට්ටලා අපේ රටක් විදියට අපිට ගොඩෙන්න තිබිච්ච මූලික ආර්ථික මූලෝපාය නැති බංගස්ථාන කරලා තමයි රටේ ආර්ථිකය කඩන් වැට්ටුවේ ඒ හා සමානව අපේ හාමුදුරුනේ මේ රටේ එදා සිට මේ දක්වා ක්‍රියාත්මක වෙන මේ ගඳ ගහන පල් වෙච්ච කුණු වෙච්ච දේශපාලන සංස්කෘතිය ආර්ථිකය කඩන් වැටෙන්න ඒ හා සමාන බලපෑපු සාධකයේ තමයි අපේ රටේ මේ ජරා ජීර්ණ වෙච්ච දේශපාලන සංස්කෘතිය. ඒ සංස්කෘතිය විසින් තමයි හැම ආර්ථික ව්‍යාපෘතියක් පිටුපස්සෙම හොරකම වංචාව නාස්තිය දූෂණය ගැටගැහුම්. ඒකෙන් තමයි රට මේසා විශාල ප්‍රපාතයකට ඇදවැටලා තියෙන්නේ. එමනම් අපේ හාමුදුරුනේ දැන් අපි සියලු දෙනාටම තියෙන වගකීමක් මුලින්ම මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනි. නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච රටක් අපි ගොඩනගන්න ඕන මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච රටක් හදන්න නම් මේ පාලකයන්ව මේ පාලනයේ ඉවත් කළ යුතුමයි රටට ආදරය ඇති සැබෑ දේශප්‍රේමී සැබෑ ජනතාවාදී පුළුල් වූ මානව හිතවාදයක් තියෙන කණ්ඩායමක් මේ රටේ පාලන බලය අතට ගත යුතු වෙනවා අන්න ඒ වෙනුවෙන් තමයි අපිට ආණ්ඩු බලය අවශ්‍ය වෙන්නේ එහෙම නැතුව
පුද්ගලයෙකුට ජනාධිපති වෙන්න තව කෙනෙකුට ඇමතිතුරයක් ගන්න මන්ත්‍රීකමක් ගන්න නෙමෙයි මේ වැටිලා තියෙන රට මේ තත්ත්වයෙන් මුතුමා ගැනීම සඳහා වෙච්ච මහා පාර දූර ජාතික කාර්යයක් අපි සියලු දෙනාගේම උරමත්ත පැටවිලා තියෙනවා අන්නේය ඉටු කිරීම සඳහා තමයි අපිට බලය අවශ්‍ය වෙන්නේ එය හුදෙක් ජනාධිපතිවරයෙක් පත් කර පමණින් කරන්න බෑ එහෙම තනි පුද්ගලයෙකුට මේ සහ විශාල මහා ජාතික කාර්යයක් ගොඩ ගන්න බෑ ඒ සඳහා අපි සියලු දෙනාම එකතු වෙන්න ඕන ගොවි ජනතාව වැඩ කරන ජනතාව දීවර ජනතාව තරුණ පරම්පරාව මෙරටේ සුවහස කාන්තාව වතුකර ජනතාව උතුරේ දකුණේ නැගෙනහිර සියලු ශ්‍රී ලාංකිකයෝ එකතු වෙලා මේ කාර්යය දෙපයින් හිටවන තැනට ගේන්න ඕන අන්න එතෙන්දි තමයි ගෞරවනීය හාමුදුරන් වහන්සේලා වෙන ඔබ වහන්සේලාට විශාල නායකත්ව වගකීමක් පැවරෙන්නේ අපේ මහාචාර්යතුමා කිව්වා ඔබ වහන්සේලාගේ වචනේ හරි ප්‍රබලයි ඔබ වහන්සේලාගේ ආදර්ශය ඉතාම ප්‍රබලයි මේ සමාජයක් වෙනස් කරන්න ජාතික කටයුත්තකට නායකත්වය දෙන්න අපේ හාමුදුරන් වහන්සේලාගේ පෙරමග නායකත්ව ගැනීම අද අත්‍යවශ්‍ය වෙලා තියෙනවා ඒ නිසා හුදෙක් ජනාධිපති වරණේකින් බලේ හුමාරු පමණින් මේ ජාතික කාර්යය ඉටු වෙන්නේ නැහැ ඒ බලේ හුමාරු කරාට පස්සේ මේ රට ගොඩනගන විනයක් සහිත නීති හරියට ක්‍රියාත්මක වෙන රටක් අපි හදන්න ඕන මේ රටේ මිනිස්සු තුළ මනුස්සකම හදන්න අද මේ කුණුවෙච්ච ආර්ථිකය ඇතුලේ මනුස්සකම පොදු පරාර්ථකාමීත්වේ නැති වෙලා තියෙන සියල්ල කෙලෙසිලා තියෙන බුදුහාමුදුරන් වහන්සේ දා කිව්වේ අගඤ්ඤ සූත්‍රයේ දුප්පත්කම ඇති වෙන කල්ලි හොරහතුරු බිහිවේ හොරහතුරු ඇති වෙන කල්ලි අවියායුධ බිහිවේ අවියායුධ ඇති වෙන කල්ලි අපරාධ දූෂණ වංචා මිනිමැරුම් සමාජ අපරාධ ඇති වෙයි ඉතින් මේක තමයි ඇත්ත අද සියල්ල කෙලෙසින් කෙලෙසීමටපත් වෙලා ඒ නිසා අපරාධ වැඩි වෙලා මහදවාලේ වැඩි තියලා මරව ගන්න තත්ත්වයට රටපත් වෙලා පූජනීය වූ ආගමික ආගමික සංස්ථාවත් අද මේ මේකේ ගොදුරක් බවට පත් වෙලා ඒකට විතරක් ස්වාධීනව ඉන්නත් බෑ සමස්ත සමාජෙම පිරියන කොට එහි ගොදුරක් බවට ආගමික සංස්ථාවත් පත් වෙනම ඉතින් අපි මේක තේරුම් ගන්න තියෙනවා හැබැයි තේරුම් ගත්තට විතරක් මදි අපි මේක වෙනස් කරන්න ඕන වෙනස් කරන්න අපි නායකත්වය ගන්න ජාතික භික්ෂු පෙරමුණට ජාතික මෙහෙවරක් කිරීම සඳහා වෙච්ච බලකිරීමක් දැන් සමාජයෙන් ඇවිල්ලා තියෙනවා ජාතික ජනබල වේගයට ජාතික කටයුත්තක් වෙනුවෙන් සමාජයේ විසින් බලකිරීමක් කරලා තියෙනවා අන්නේ බලකිරීමත් එක්ක තමයි ඔබ වහන්සේලා අපි සියලු දෙනාට එකතු වෙලා මේ රට නව පරිච්ඡේදයකට වෙනස් කිරීමේ වගකීම අපේ උරමතට ගන්න වෙලා තියෙනවා ඒ නිසා අපි එක්කම එකතු වෙමු ඔබ වහන්සේලාගේ අනුශාසන ඔබ වහන්සේලාගේ උපදෙස් දේශපාලන නායකයෙකු විදිහට අපිට ඉතාම අත්‍යවශ්‍යයි මේ රටේ ජනතාව අධේක ඔබ වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා ගමේ පන්සලේ නායක හාමුදුරන්ගෙන් ගමේ පන්සලේ පොඩි හාමුදුරන්ගෙන් මුළු ගමම ඉල්ලා සිටින්නේ මේ අතරමං වෙච්ච රට අතරමං වෙච්ච ජනතාව එතනින් මුදවා ගැනීම සඳහා මාර්ගෝපදේශයක් සපයන්න කියලා ඒකට මඟ පෙන්වන්න කියලා ඒ නිසා ඔබ වහන්සේලාට විතරක් නෙමෙයි අද මේ සමාජයේ තත් වැටලා තියෙන තත්ත්වය අනුව කිසිවෙකුටවත් නිහඬව පැත්තකට වෙලා ඉන්න බෑ එහෙම අයිතියක් නැහැ අපි හැමෝටම වගකීමක් තියෙනවා මේ සහ විශාල වෙච්ච අගාධයෙන් රට මුදව ගන්න ඒ ජාතික මෙහෙවරට අපි දායක වෙමු රට ගොඩනගන ජාතික මෙහෙවරේ නායකත්ව කොටස අපි බාරගමු මේ රට හදන්න බැරි රටක් නෙමෙයි ඔබ වහන්සේලා දන්නවා මේ රටේ ඕනතරම් සම්පත් තියෙනවා භෞතික සම්පත් වලින් ආඩ්‍ය වෙච්ච රටක් නිධානයක් උඩ අපි මේ ඉන්නේ මේ රට හදන්න අවශ්‍ය කරන මානව සම්පත් අපිට තියෙනවා ලංකාව වගේ අටගුණයක් විශාල මහා සාගරයක් අපිට ඇයිති ලංකාවේ වර්ගඵලයේ වර්ග කිලෝමීටර් 65000යි අපිට ඇයිති මහමුහුදේ වර්ගඵලයේ වර්ග කිලෝමීටර් 517000යි ඒ කියන්නේ අපි වගේ අටගුණයක් විශාල සාගරයක් අපිට ඇයිති එහෙම තිබිලත් අපි අද හිඟා කනු හිඟා කන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි මේ පාලකයන්ගේ වැරදි ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති හින්දා ඒ නිසා අපි එක වෙනස් කරමු වෙනස් කළා මේ රට ගොඩනගමු ඒ සඳහා සැලැස්ම කෙටි කාලීන මධ්‍ය කාලීන දිගු කාලීන ආර්ථික සැලැස්මක් තියෙනවා ඒ වගේම ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න මහ දෙවන්ත ජනතා බලවේගයක් අවශ්‍යයි අපි සියලු දෙනාම එකතු වෙලා
කිටි කිටි වැඩ කරලා නායකත්වයේ දේශපාලන ආදර්ශයේ රටට දෙනකොට ඒකත් එක්ක අපි සියලු දෙනාම ගම්මට්ටමින් එකතු වෙලා මුළු රටම වෙනස් කරන ජාතික හැඟීමක් ජාතික පිබිදීමකින් මේ රට ගොඩනගමු ඒ වෙනුවෙන් අපි යැපෙමු ඒ වෙනුවෙන් අපි සංවිධානය වෙමු ඡන්දෙන් විතරක් ඡන්දෙන් බලය මාරු කිරීමෙන් පමණක් නෙමෙයි එතනින් එහාට ගිහිල්ලා කෙටි කාලයක් තුල මේ පාලකයෝ මේ රට පත් කරපු තත්වෙන් අපි මේ රට වෙනස් කරමු ඒ සඳහා අපි ශක්තිමත් වෙමු ඒ සඳහා අපි සංවිධානය වෙමු ඒ සඳහා ඔබ වහන්සේලාගේ දායකත්වය අනුපමේය මැදිහත් වීම අත්‍යවශ්‍ය මොහොතක් අත්‍යවශ්‍ය යුගයක් ඒ වෙනුවෙන් කැප වෙන්න ඒ වෙනුවෙන් ඇප වෙන්න ඔබ වහන්සේලාට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි ඒ වෙනුවෙන් දේශපාලන නායකත්වය දෙන්න ජාතික ජනබල වේගයේ අපි ඉහලින්ම ඒ කැපවීම කරන්න සූදානම් කියන එකත් සපත කරමින් ඒ සඳහා ඔබ සියලු දෙනාටම නැවතත් ශක්තිය ධෛර්යය ප්‍රඥාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මානතර වෙමි।